දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 304 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 292 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 75ක්. ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 125 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 86,988ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුත්කලින් 83,560 දෙනෙකුම මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 2,908 දෙනෙකු පමණයි. ඊයේ දිනේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 104ක් තුළ පුත්කලින් 10,743 දෙනෙකු මෙවන විට නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දින තුළ PCR පරීක්ෂණ 6054ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින මෙරටින් COVID-19 මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ නාවලපිටිය, අඟුලාන, මත්තේගොඩ, බිබිල සහ දෙහිවල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. එත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 520ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය ජනවාරි මස 29 වන දින සිට මෙදක්වා කොවිඩ් මර්දන එන්නත පුත්කලයින් 759,548 දිනෙකුට එන්නත් කර තිබෙනවා. ඊයේ දිනේ පමණක් මෙරට කොවිඩ් මර්දන එන්නත පුත්කලයින් 7,450 දිනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රුධිරය කැටිගැසීමේ අවධානම සමග සම්බන්ධයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව යුරෝපා සංගමයේ ඖෂධ නියාමන බලධාරීන් පවසනවා. එම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රුධිරය කැටිගැසීමේ අවධානම ඉහළ නැංවුන බවට පළ වූ වාර්තා සමග ඩෙන්මාර්කයේ ඇතුළු රටවල් කිහිපයක් අදාළ එන්නත භාවිතය තාවකාලිකව හිටුවීමත් සමගයි එන්නත භාවිත කළ පුත්කලින් කිහිප දෙනෙකුට රුධිරය කැටිගැසීමේ තත්වයක් වාර්තා වී ඇති බවට පසුගිය දින කිහිපයේදී වාර්තා පළ වුණා. කෙසේ වෙතත් යුරෝපා සංගමයේ ඖෂධ නියෝජිත ආයතනය පවසන්නේ එවැනි තත්ත්වයන් වාර්තා වී ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතා කළ මිලියන 3ක පමණ පිරිසක් අතරින් පුත්කලින් 22 දෙනෙකුට පමණක් බවයි. එමෙන්ම එම පුත්කලින්ට බලපෑ රුධිරය කැටිගැසීමේ තත්ත්වය එන්නත භාවිතයේ අතුරුඵලයක් බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහි ප්‍රතිලාභ ඉහළ මට්ටමක පවතින බවත් එන්නත සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරගෙන යන බවත් යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.